මේ පදනම් විරහිත පෙත්සම් වලට මීට දවස් කීපයකට කලින් ලෙනවට රුපියල් ලක්ෂයක දඩයයි අද එක්කෙනාට ලක්ෂ 5ක ගාස්තුවයි. අපි මේ ආණ්ඩුවට කියනවා, රනිල් වික්‍රමසිංහලට කියනවා, දැන්වත් මේ ජෝකර් වැඩ නතර කරන්න කියලා. ඇත්ත වශයෙන්ම මේවා මගින් ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙන ජනාධිපතිවරණයක් වැළැක්විය නොහැකි කියන කතාව අදත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට ලක් කරා. අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂයෙන් කියපු කාරණේ තමයි මේ පෙත්සම්කරුගේ පෞද්ගලික ස්වරූපයෙන්ම නෙවෙයි මේකෙන් මුළු රටක්ම මේ පිළිබඳව බලාගෙන ඉන්නවා. ඒකෙන් ද අධිකරණයක් මිස්ගයිඩ් කරන එක, අධිකරණයක් නොමග යවනවා පෙත්සම්කරු මෙතන ඇවිල්ලා. ඒ මගින් පෙත්සම්කරුගේ ක්‍රියාවක් මගින් රටක් නොමග යනවා. ඒකෙන් ද අපි මේ රටේ ජනතාවට කියනවා, දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබඳව අර්ථකථන දීලා ඇති. 19 ව්‍යවස්ථා සංශෝධනයේ ආපු වෙලාවේ අර්ථකථනය දුන්නා. මෛත්‍රීපාල සිරිසේනට අර්ථකථනය දුන්නා. ලෙනවට එදා අර්ථකථනය දුන්නා. ආයි ලෙනවාව එයාට අර්ථකථනය දුන්නා. අද නීතිඥයෙක් අභියෝගයට ලක් කරලා දුන්නා උනවටුන, එයාට අර්ථකථනය දුන්නා. මේක 6ක් නෙවෙයි 5යි. මේ වැරදි අර්ථකථන ගේන්නපා ජනාධිපතිවරණයක් වළක්වන්න කිසිම හේතුවක් නැති බව අධිකරණය අවධාරණය කළා. මේ කියන පදනම් විරහිත පෙත්සම් වලින් ඒකින්ද 19 කියන්නේ සම්මත වෙච්ච එකක්. ඒ සම්මත ඒ වෙච්ච එක පිළිබඳව කරුණු හොයන්න අධිකරණයට කිසිදු අධිකරණ බලයක් නැහැ. අපි දැක්කා රනිල් වික්‍රමසිංහ කොයි හරි ඔප්පු ප්‍රදානයකදී කියනවා අධිකරණයේ තියෙන අධිකරණ බලයේ තියෙන පාර්ලිමේන්තුවේ කියලා. ඔන්නෝම කතාවක් කියලා දුන්නා. එතකොට මේ අධිකරණයට අධිකරණ බලයේ තියෙන අධිකරණේ, ඒක නිසා තමයි අදටත් විධායකය මැදිහත් වෙලා මේ සිද්ධ කරන අමනෝච්ච වැඩ ටික, මේ සිද්ධ කරන ජනතා පරමාධිපත්‍යයට එරෙහි කටයුතු අදටත් යම් බැලන්ස් එකක් ඇතුව අදටත් මේ මිනිස්සුන්ට ඕන විදිහට මේ කටයුත්ත සිද්ධ වෙන්නේ වෙන මොකක් නිසා නේ? අධිකරණය නිසා. අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට අදත් මේ ව්‍යාකූල තත්ත්වය නිරවුල් කරා. දැන් මෙතනින් පස්සේ මං හිතන්නේ නෑ තවත් කෙනෙක් එයි කියලා මේ පිළිබඳව අර්ථ නිරූපණ ගන්න. ඒක නිසා හරි පෑදිරි තව දවස් දෙකයි තියෙන කොමිසමට බලය යනවා. බලය ගියාට පස්සේ ජනාධිපතිවරණයේ දිනේ තීරණය වෙනවා. ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහගේ සියලු ප්‍රතිඵල නිෂ්ප්‍රභා වුණා, සියලු අපේක්ෂා නිෂ්ප්‍රභා වුණා. ඒගොල්ල බැලුවේ ජන මනසේ ව්‍යාකූලත්වයක් ඇති කරන්න. මේ එක එක්කෙනා දාලා බලනවා ජන මනසේ ව්‍යාකූලත්වයක් ඇති කිල්ලා, සැකයක් ඇති කළා, විතිකිච්ඡාවක් ඇති කළා, මේ මැතිවරණය පිළිබඳව දෙගිඩියාවක් හදන. ඒ දෙගිඩියාව අද පහ වුණා. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හරි පැහැදිලිව ප්‍රකාශයට පත් කරා 6 නෙවෙයි 5යි. ඒක අභියෝගයට ලක් කරන්න පුළුවන් කමක් නැහැ 19 ව්‍යවස්ථා සංශෝධනය හරහා. ඒකින්ද හරි පැහැදිලි මේ තීන්දුව දැන්වත් අපි ආණ්ඩුවට කියනවා, රනිල් වික්‍රමසිංහත් ආණ්ඩුවත් මේ තීන්දුව කියවන්න කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැවත නැවතත් මේ වෙනකොට තහවුරු කරලා තිබෙනවා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, මැතිවරණ අයිතිය මේ ආකාරයට අධිකරණ ක්‍රියාමාර්ග හරහා පැහැරගන්නට ඉඩකඩක් නැහැ කියලා. ඒ වගේම දේශපාලන පක්ෂවලට, දේශපාලන නායකයින්ට ඉතා පැහැදිලි පණිවිඩයක් ලබා දීලා තිබෙනවා. අධිකරණ තීන්දුව ගණනාවක් හරහා මේ වෙනකොට මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, මැතිවරණ අයිතිය තහවුරු කරමින්. ඒ අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිසමට තව දින දෙකකින් බලය ලැබෙනවා. එනිසා අපි මැතිවරණ කොමසාරිස්තුමාගෙන්, මැතිවරණ කොමිස සභාවේ සභාපතිතුමා ඇතුළු සමස්ත කොමිසමෙන් ඉල්ලා සිටින්නේ ඔබට බලය ලැබෙන පළවෙනි මොහොතේම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්නට කියලා. තවදුරටත් අධිකරණයේ හරහා මැතිවරණය ප්‍රමාද කිරීමේ ඉඩකඩක් නැහැ. නමුත් පහුගිය මාස ගණනාවක දේශපාලන ක්‍රියාදාමයන් දිහා බැලුවහම තවදුරටත් මැතිවරණය ප්‍රමාද කරන්න කුමක් හෝ ක්‍රමවේදයක් සොයාගනිද කියන එක පිළිබඳව මේ රටේ සමාජය තුළ බරපතල සැකයක්, සංකාවක් ගොඩනැගිලා තිබෙනවා පූර්ව ක්‍රියාකාරීත්වය දිහා බැලුවහම. නිසා මේ தත්ත්වයේ වහාම වළක්වා ගන්නට ඉඩකඩ තිබෙන්නේ මැතිවරණ කොමිසම සභාවට. නිසා අපි ඉතා අවධානයෙන් ඉල්ලා සිටින්නේ ඔබට බලය ලැබෙන පළවෙනි මොහොතේම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න කියලා. මොකද දින කීපයක් කලින් තිබ්බා කියලා එකේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. යම් ආකාරයකට ප්‍රමාද වෙන්න නීතියෙන් ඔවුන්ට කාලය තිබුණත් ප්‍රමාද වෙන්න වෙනත් කරුණු මේ හරහා මතු කරන්නට මැතිවරණය ප්‍රමාද කරන උත්සාහ දරන පිරිස වලට ඉඩකඩ තිබෙනවා.